ගරුණීය කතානායකතුමනි අල්ලස්සා දූෂණ ගැන පරීක්ෂණ පැවැත්වීමේ කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල් වරියගේ වැටුප්පා දීමනා පාර්ලිමේන්තු අනුමත කිරීමට හා ස්වාධීන කොමිෂන් සභා තුනෙහි සභාපතිවරුන්ට වලෙහි සභාපතිවරුන්ට හා සාමාජිකයන්ට ගෙවිය යුතු වැටුප්පා දීමනා පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමේ යෝජනාව වෙනුවෙන් මමද පෙනී සිටිමි. මා මොහොතක් ගන්නවා ගරු මන්ත්‍රීවරයා වාසුදේව නානායක්කාර මැතිතුමා කලින් සඳහන් කරා කමිටුවක් පත් කළා තියෙනවා කියලා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රධානත්වයෙන් දූෂණ ගැන සෙයීම සඳහා මගේ දැනුම හැටියට නම් ඔබතුමා වැරදි අවබෝධයකින් කරව ප්‍රකාශයක් ඒක අපේ දැනුම හැටියට නම් එවැනි කමිටුවක් පත් කළා නැහැ ඔබතුමා එවැනි තොරතුරු නිවැරදි තොරතුරු තියෙනවා නම් කරුණාකරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. 1994 වර්ෂයේදී අල්ලස්සා දූෂණ කොමිසමට උපරිම බලතල අනුමත වූවාට පසුව එම කොමිසම නිසියාකාරව ක්‍රියාත්මක වෙනවා අපි දකින්නේ 2015 ජනවාරි 8 වෙනිදායින් පසුවයි. ඊට ඉහත අවුරුදු 10කදී මේ කොමිසම තිබුණ වගක්වත් රටවැසියාට තේරුණේ නැහැ. යහපාලනේ ජවයත් සමග මෙම කොමිසම නිසි ක්‍රියාශීලීත්වයෙන් ක්‍රියාත්මක වනවා අපට පෙනෙනවා. වර්තමාන අධ්‍යක්ෂක ජනරාල්වරිය උපරිම කැපවීමෙන් අල්ලස්සා දූෂණ කොමිසමේ වාකියම ක්‍රියාවට නැංවීම නිසා එම කොමිසමේ අවශ්‍යතාවය හා වැදගත් බව අපට හා රටට මෙවින් විට වැටහි තිබෙනවා. අප රටේ පසුගිය සමයේ සිදු වූ අප්‍රමාණ දූෂිත ක්‍රියාදාමයන් හා අල්ලස් සංස්කෘතිය නිසා රටට වුණ පාඩුව ඉතා විශාලයි. මේ පාඩු යථා තත්ත්වයට පත් කරනවායි අපි 2015 ජනවාරි 8ට පෙර රටේ ජනතාවට පොරොන්දු වුණා. දැන් මේ පොරොන්දු ඉෂ්ට කිරීමට කාලය එළඹී තිබෙනවා. ඊළඟට රටේ තිබුණ ඒකාධිපති පාලනය, ප්‍රජාතන්ත්‍රවාදයේ විනාශ වීම, නීති අවනීතිය වීම, රාජ්‍ය සේවයේ දේශපාලනීයකරණය වීම යන පසුබිම මත මේවා නිවැරදි කොට රටේ ජීවත් වෙන සියලුම ජනතාවට සාධාරණ ඉෂ්ට කොට ලෝපිලිගත් ප්‍රජාතන්ත්‍රවාදය හා මානුෂීය අයිතිවාසිකම් ආරක්ෂා වෙන රටක් බිහිකරන බවට අපි ජනතාවට පොරොන්දු වුණා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අර කැලේ සිද්ධ වෙන සමහර දේවල් ඒවා ස්වභාව ධර්මයේ සම්බන්ධයි. ඒ ස්වභාව ධර්මයේ සම්බන්ධයේ සිද්ධි අතරේ තියෙනවා කැලේට සිංහයා එනකොට කැලේ ඉන්න වඳුරටිය කුලප්පු වෙනවා. වඳුරටිය කුලප්පු වුණාම වඳුර ගස් වලින් පනිනවා, බිමට වැටෙනවා, ඉලව් එහාට මෙහාට දුවනවා. නමුත් සිංහයාගේ එනවට ආක්‍රමණයට වඳුර බය නිසා වඳුර එහෙම හැසිරුණාට සිංහයාගේ ඇඟට ඒක දැනෙන්නේ නැහැ. රට පුරා මුල් බැසගෙන තිබූ දූෂණය හරහා රාජ්‍ය මුදල් විශාල වශයෙන් අවභාවිතා කිරීම හා වංචා කිරීම පසුගිය සමයේ රටේ පාලකයා ඔහුගේ පවුලේ උදවිය හා ගෝල බාලයින් විසින් නිදහසේ කරගෙන ගියා. මෙම ආගාධයෙන් රට ගොඩ ගැනීමට වර්තමාන රජයට ජනතා වරමක් ලැබී ඇති නිසා ඊට අදාළ පසුබිම සකසාගෙන අපි අදාළ පරිසරයේ ගෙනත් ගොඩනගාගෙන අදාළ රෙගුලාසි හා චත්‍රලේඛන හරහා ඉදිරියට ගමනක් යමින් සිටිනවා. මෙම කරුණ ඉටුකර ගැනීමට මුළු රටේම සේවකයන් ඉන්න රාජතන්ත්‍රය එනම් මතිගරු ජනාධිපතිතුමා, ගරු අගමැතිතුමා, මැති ඇමති වරුන් හා ආයතන අයතා පීඩනයෙන් පෙළුණු රාජ්‍ය සේවකයන් දැන් ක්‍රියා කරමින් සිටිනවා. අගාධයට ගිය රටක්, සියලුම දේ වැරදි මාර්ගයේ ගිය රටක්, ජනතාව දූෂණය ගැන මුනිවත රැකීමට පුරුදු වූ රටක් නැවත පණ ගන්නවා කෙලින් කර ගැනීමට ව්‍යවස්ථා සංශෝධනයක සිට නොඑක ආකාරයේ රෙගුලාසි හා නීති රීති ආදිය සූදානම් කොට ගැනීමට සිදු වූවා. ඒ සඳහා අවශ්‍ය පුද්ගලයින් කොමිෂන් සභා කමිටු ආදිය ස්ථාපිත කිරීමට රජයට සිදු වුණා. ඒවා සියල්ල සිදුවන්නේ නීතියානුකූලවයි. නීති අතටගත් ඒකාධිපතියාගෙන් බේරාගත් රටේ සියල්ල නිවැරදිව විනිවිද භාවයෙන් සිදුවීමට වගබලා ගත යුතුව තිබෙනවා. අතීතයේ දූෂයෙන් පිරුණ රටේ අයිතු ප්‍රතිලාභ ලැබූ පාලකයා
හා ඔහුගේ හෙංචයියන් නැවත රට අතීතයට ගෙන යාමට උත්සාහ කරන්නේ නැවත ජනතාව නොමග යවමින් රට පුරාම සෑම දේශපාලන මට්ටමකම දූෂිත ගනුදෙනු කරමින් බඩ ගෝස්ත්‍රය ලබා ගනිමින් පරණ පුරුදු සුඛ විහරණයෙන් සමහර කොටස් පවනක් හා පෞල් පමනක් සැප විඳීමේ හා රටට සිදුවන හානිය ගැන තම දෙයිතුවකට මායින් නොකිරීමේ පුරුද්දට අනුව ජීවිත ගොඩනගා ගැනීමටයි මෙම ඛේද වාචකයෙන් රට බේරා ගැනීමට නම් රජය අනුගමනය කරන ස්වාධීන කොමිෂන් සභාව ශක්තිමත් කිරීම අපට අවශ්‍ය වෙනවා කතාව යනකොට අල්ලස් කාක්කොන්ට රිදෙනවා පගා ගහපු උන්ට රිදෙනවා රට හොරකම් කරපු උන්ට රිදෙනවා උන් මරහඬ දෙනවා උන් සත්තු වගේ හැසිරෙනවා ස්වාධීන කොමිෂන් සභාවල සියලුම සමාජිකයන් විශේෂයෙන්ම අල්ලස්සා දූෂණ ගැනීම සැවීමේ කොමිෂමේ අධ්‍යක්ෂක ජෙනරාල් වරියගේ වෘත්තීය නිපුණත්වයෙන් හෙබි වෘත්තීය විශාල පළපුරුද්දක් ඇති ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පවණක් නොව සමාජයට ආදර්ශයක් වන වාකීන් දැරිය හැකි මානසිකත්වයකින් යුත් පුද්ගලයන් වීම රටේ වාසනාවකි. ඔවුන් දූෂිත ඒකාබද්ධ කල්ලියේ ඔවුන් දූෂිත ඒකාබද්ධ කල්ලියේ ඔවුන් අල්ලස් කල්ලියේ සමාජිකයන් මෙන් රටට හානිකර ගති පැවතුම් ඇති හා රටට අහිතකර දූෂිත මුදල් ගනුදුවල නියතු වූවන් නොවේ. මොවුන්ගේ රාජකාරියේ ගෞරවය රැක ගැනීමේදී මොවුන්ට සමාජයේ යම්කිසි සමාජ මට්ටමක රැඳිමින් සේවය කිරීමට සිදුවේ. මොවුන්ට නොයෙක් පුද්ගලයින්ගේ සරණපතමින් හෝ යමෙකුගේ යැපෙමින් ඔවුන්ගේ වෘත්තිය හා වාකියම ඉෂ්ට කළ නොහැක. ඔවුන්ගේ පවුල්වල සමාජිකයින්ට පවා නොයෙක් සමාජ සීමාවන්වල සිට ජීවිතය ගෙවීමට සිදුවේ. රැකියාවක් තෝරා ගැනීමේදී පවා ඔවුනට නොයෙක් සීමාවන් ගැන අවධානයෙන් සිටිය යුතුය. මේ කරුණු අපි සුළුවට නොතැකිය යුතුය. ඊට කරුණු රණවිරුවන් ගැන කතා කරනවා. රණවිරුවන්ගේ ගෞරවය ගැන කතා කරනවා. හමුදාවේ නිලතලවලට ගරු කරන්නවත් දන්නේ නැති මේ වගේ තුට්ටු දෙකේ අර වගේ අර බිරිඳට මිලියන 306ක ඉඩමක් තෑගි දුන්නා මෙතන බෙල්ල අරලා කෑ ගහනවා අර මෙතන කෑ ගහනවා බෙල්ල විරිකලා වගේ ඊට කරුණු ගැන සැලකිල්ලට ගැනීමේදී ඊට සමාජයකින් ස්ථාවර ආර්ථික මට්ටමක තිබීම රජයේ වාකීම වනු ඇත කරුණු එසේ හේයින් සමාජයේ වාකීම් දරන නොයෙකුත් පුද්ගලයන්ගේ ජීවන මට්ටම ගැනද පුද්ගලිකාංශයේ ජීවත් වෙන නොයෙක් මට්ටමේ තනතුරු දරන්නන්ගේ ජීවන මට්ටම ගැනද සලකා බලා ඉහත සමාජිකයින් සාධාරණ වැටුප්පා දීමනා ගෙවීම කිරීම අත්‍යවශ්‍යය. මෙම ක්‍රියාදාමය හරහා ඔවුන්ගේ වාකීම් වඩා ක්‍රියාශීලීව හා සාර්ථක ඉෂ්ට කිරීමට අවශ්‍ය වාතාශ්‍රය වුණට සැලසෙන බැවින් ඉහත වැටුප්පා දීමනා ගෙවීමේ ගරුතර පාර්ලිමේන්තුව ගෙවීම ගරුතර පාර්ලිමේන්තුව ගෞරවාන්විත අනුමත කිරීම යෙහි කියයි මා මෙහිදී ප්‍රකාශ කිරීමට ඉදිරිපත් වේ. රටේ පැවතුන දූෂිත පරිසරයේ නැවතත් රට ගෙන යාමට ඉඩ දිය නොහැකිය. මේ වන විට රටේ දේශපාලන වපසරියේ පාර්ලිමේන්තුව තුලත් අපි දකින්නේ දූෂිත පාලනය හා ගෝල බාලයින් බලලෝභයෙන් නැවත හිසෙසීමට දරන උත්සාහයකි. තණ්හාව උතුරා යනවා කිව්වම මට අර අමරදේවගේ සින්දුවක් මතක් වෙනවා. ඒ සින්දුව අහගන්න. ඒ සින්දුවේ කියනවා තණ්හා ආශා ඔලුගු කරේලා මගතොට නොබලා වගතුබ නොසලා එළියේ දකින්නද මේ යන්නේ සතුට සොයන්නද මේ යන්නේ කතරේ ගිනිගත් වැලි කතරේ. හොඳට අහගන්න. ඔවුන් රට පුරාම ගෙන ගිය දූෂිත සංකල්පනා වලින් රට මුදවාගත් අපි දැන් රට හරි මාර්ගයට ගෙන යාමට මහා ශක්තියක් ලෙස ස්වාධීන කොමිෂන් සභාව පිහිටුවා ගත්තෙමු. ඒ අමිහිරි අතීතයේ නැවත හිසෙසීමට නොදී ස්ථාවර රටක් ඉදිරියට ගෙන යාමට අත්‍යවශ්‍ය අංශයක් වන්නේ ස්වාධීන කොමිෂන් සභාවල පැවැත්මයි. සතුරා අවතක් සේරු නොකළ යුතුය. සතුරාගේ අතීතයේ හැසිරීම අමතක නොකළ යුතුය. කොටියා ලේරහ වැටුණ පසු මිනිමස් කෑම මත නොහරි එමෙන් රාජපක්ෂ පාලනයේ දූෂිත ගනුදෙනු වලින් ඔවුන් විශාල ධනස්කන්ධයක් පවුල් පිටින්
එකතු වී දූෂිත ගණදෙනු හරහා උපයා ගත්තේය. සමහර විට ඒවායේ බරපතලකම විශ්වාස කිරීමට පවා දුෂ්කරය. හොරකම් කරපු එවුන් මේ දවස්වල උසාවියට බඩගාරා. හොරකම් කරපු එවුන් දැන් මාංචු දාගෙන ඉන්නවා. සමහර එවුන්ගේ මල්ලිලා උසාවියේ. සමහර එවුන්ගේ ඥාතියෝ උසාවියේ. මේ උන්ගේ ඔක්කොම නායකයත් උසාවියේ. දැන් මේ දවස්වල හිරේට බඩගානවා ඇරෙන්න මේ කල්ලියට වෙන කිසිම වාකීමක් වැඩක් නැහැ. රටේ ජනතාවෙන් කිසිම දෙයක් කරන්න බෑ. ඕඩර් ප්ලීස්. ඕඩර් ප්ලීස්. වාසුදේවතුමා. ගරු නියෝජක කතානායකතුමනි. වාසුදේවතුමා පොඩක් ඉන්න. පොදුවේ අපි කාට කාටත් චෝදනා කරගන්න පුළුවන්. නමුත් අපේ සභාවේ ගරු මන්ත්‍රීවරයෙකුට ඉලක්ක කළා හොරකමක් ගැන චෝදනාවක් කළොත් ඒකට අපේ ස්ථාවර නියෝග අනුව අවසරයක් නැහැ. එහෙමනම් ඒකට ගේන්න ඕන මෝෂන් එක. රාජපක්ෂවරු කියලා කිව්වා. ඒ රාජපක්ෂවරු කියලා කියමින් මේ පළාත් මේ පැත්තට ඇඟිල්ල දික් කරන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට. එහෙම නැත්නම් හරි ඒක මේ වෙලාවේ තුමා මේ ස්ථායි නැහැ. ඒ නම් කියලා ඔය චෝදනාව නොකර පොදුවේ චෝදනා කරන්න අයිතිය තියෙනවා. ෆොන්සේකා මැතිතුමා අපි කියන්නේ මේ කට්ටියට විරුද්ධව නඩු තියෙනවා. නඩු තියෙනවා කියන එක යථාර්ථය. රටේ එළිය සිද්ධ වෙන දෙයක් ගැන අපට කියවීමට අවකාශය තියෙනවා. රාජපක්ෂ පවුලේ ප්‍රධානියා ඉතා සූක්ෂම දූෂිත ගණුදෙනු ගෙන ගිය නිසා මෙතෙක් ඔහුගේ දූෂිත ගණුදෙනු වලට ඇති සම්බන්ධය කෙලින්ම එළි වී නැතත් ඒවා පසුපස අනිවාර්යයෙන්ම ඔහු සිටියේය. නැත්තම් තමාගේ බිරිඳ, දරුවන්, සහෝදරයින්, ළඟම හිතවතුන්, ඔහුගේ කාර්ය මණ්ඩලය, මේ හෙංචයියන් රුපියල් කෝටි ගණන් හොරකම් කරන විට, මිනී මරණ විට, අවභාවිතා කරන විට ඔහු නිදාගෙන සිටියාද? ගෝඨාභය රාජපක්ෂ වෙන කවුද? ගෝඨාභය තමයි මැරුවේ. ඒක අනිවාර්යයි. පාසඳන් දූෂිත ගණුදෙනු දැනට එළි වී තිබෙන 130ක් පමණවත් නොවූ රාජපක්ෂ සමාගමේ හා හෙන්තයියන්ගේ දූෂිත ගණුදෙනු වලින් කොටසකි. ගෝඨාභය රාජපක්ෂ අපි වෙනුවෙන් අපි ගිණුමේ රුපියල් ලක්ෂ 45,000ක් යොදා කළ වැඩක් නැත. ගිණුම් පරීක්ෂණ පවත්වා නැත. ඔහු UDA හා නායක හමුදාවේ මුදල් රුපියල් ලක්ෂ 910ක් දෙමාපියන්ගේ සොහොන සෑදීමට වංචනික ලෙස දෙවීය. රුපියල් ලක්ෂ 6,000ක් ලංකා හොස්පිටල් ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස ගෝලයින් සමග එක් වී වංචා කළේ. ඇවන්ගාඩ් හා එක්ව රුපියල් ලක්ෂ 111,000ක් අවසන් කළේ. ඇවන්ගාඩ් එක ගනුදෙනු කරපු එක්කෙනෙක් මේ පැත්තෙත් ඉන්නවා. එයාට මං කියන්නේ නාට්‍යාමියා කියලා. එයාගේ අන්තිම පින්තූරයත් මට හම්බෙලා තියෙනවා. එයා ඇවන්ගාඩ් එක්කෙනත් එක්ක ගිය පාර මං පෙන්නුවා ඇමරිකාවේදී ගත්තේවා. මේ පාර මං පෙන්නනවා එයා ඇවන්ගාඩ් එක්කෙනත් එක්ක ලංකාවේදී ගත්ත එක. ඉතින් මේ ආකාරයට මෙයා මොකටද කෑ ගහන්නේ? ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ සභාවේ ගරු මන්ත්‍රීවරයෙකුට නාට්‍යාමි කියලා කිව්වා විජේදාස රාජපක්ෂ බුද්ධාසන ඇමතුමා ඉලක්ක කොටගෙන. ඒ විජේදාස රාජපක්ෂ බුද්ධාසන ඇමතුමාට එහෙම කියන එක වැරදි. එතුමාට එහෙම කියන එක වැරදි. මේද කිව්වේ? එතකොට නේද? තමුන් නාසයයි පාවිච්චි කරේ. තමුන් නාසය අනිත් කෝණෙන් කතා කරනවා. වාඩි වෙන්න. පාසඳන් දූෂිත ගණුදෙනු දැනට එළි වී තිබෙන ඇවන්ගාඩ් එක්ක රුපියල් ලක්ෂ 111,000ක් රට අහිමි කළේ. ඔහු හා ඇවන්ගාඩ් හොරා ආරක්ෂා කිරීමට ඉදිරිපත් වූ ඇවන්ගාඩ් හෙංචයියන් ලංකාවේදී ගත් පින්තූරයක් මම ඉදිරිපත් කළේ. හමුදාවට යුදාවිගත් යුද සමයේදී ගත් අභියාවේ උදවල මිල 4 ගුණයකින් පමණ වැඩි කරමින් බිල් ගෙවා විශාල මුදලක් වංචා කළේය. මිග් ගුවන් යානා ගණුදෙනුවෙන් ගුවන් යානා 4කින් ඩොලර් මිලියන 7 බැගින් ඩොලර් මිලියන 28ක් රුපියල් ලක්ෂ 42,000ක් වංචා කළේය. මෙම පරීක්ෂණ දැනට සිදුවෙමින් පවතී. දැනට සිදුවෙමින් තියෙන පරීක්ෂණ ගැන අපිට කතා කරන්න බලුවා. ඔබතුමාට මොකද්ද පොයින්ට් ඔෆ් ඕඩර් එක?
Angke 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 angke. Ranveer Mahatma. Ranveer Mahatma. Sabhavata pinduriyak idiripat kara e api sabhagatha karanna kiyala kiyano. Answer gatha karanna kiyala. Karna karna bay wenna epa. Karala tiyenne. Karala tiyenne. Marahana denna epa karanawa. Aniwane karanna bay wenna. Idiri sabhagatha karanna. Yosit Rajapaksa, Chiranti Rajapaksage, Mava, Galkisse, Idam Ganu Denuwakin, Desi Aachi Tekka Ekathu Vela. Garu Niyojya Kathanayakathumani, Metana Metumage Kathawedi, Namal Rajapaksa Mantrituma, Ge Nama Sandahan Karamin, Kisiyam Vanchakari Ganu Denuwak Gena Kiwwa. Inna Kiyan, Garu Adhikaranaye Danatath Vibhagayata Lakkamin Thibena Karana. Metan meyata me nadu ahala thiran denna ba. Ehema kalai. Kohada me kohe inna velvidana kenedda? Meka hamudawa neme meka parlimentuwa. Meka parlimentuwa. Sarath Fonseka mathuma. Adhikarne vibhagayata lakkana. Order. Garu Fonseka mathuma me welawae mathuma namak hette sanan karen namal mathumaage thuma me parlimentuwe inna mathuwarek. Ohuge pilibanda parikshane lak vela thiyena welawak e pilibandawa yam kisi deyak prakash kirimata awasthawak denna baha e wageema aya order please e wageema aya prakashayata pat karapu karunu handset ekak iwat karanna kiyala niyoga karana obuthumage kaale awasan niyojya kathanayaka thumani niyojya kathanayaka thumani api eka gen adahas prakash kare ne api kiwwe danata thiyena tattwaya එයා ඒක කරගෙන එයාට මේ தත්ත්වේ මුණ දෙන්න වෙලා තියෙනවා. ඉතින් ඇත්ත කිව්වම මේක හැන්සාඩ් එකෙන් ඔබතුමා අයින් කරන්න එපා. යෝෂිත රාජපක්ෂ. යෝෂිත රාජපක්ෂ චිරජ රාජපක්ෂගේ මවවන දේසි නැවැත්තිය ගල්කිස්සේ ඉඩම් ගනුදෙනුවකින් මගේ වෙලාව කනවා ඒවට වෙලාව දෙන්න ඔබතුමා. මගේ වෙලාව ගන්නවට මට වෙලාව දෙන්න. ඔව්. ඔබතුමා දැන් ලබන් දුන්නට වැඩි තුනම ආරක් කතා කරගන්න. යෝජිත රාජපක්ෂ ශිරන්දි රාජපක්ෂ මව ගල්කිස්සේ ඉඩම් ගනුදෙනුවකින් රුපියල් ලක්ෂ 500ක් වංචා කොට අත්අඩංගුවට පත් විය. යෝජිත රාජපක්ෂ CSC නාලිකා ඔබතුමාගේ පොයින්ටර් හෝල් එක මොකද්ද? Honorable Deputy Speaker, in his speech he is misleading the house by stating that he was jailed. He was in prison remand. And then he has to understand the difference between jail sentence and a okay and a point taken ma prakash kare attadanguwata pattuna kiyala attadanguwata pattena kiyanne hire danduwan kanawa nevey singhala dannit naha english dannit naha attadanguwata pattuna kiyala kiyuwe attadanguwata pattuna ka singhala dannit naha ara balcony eda giilla padinawa attadanguwata pattuna kiyala kiyuwe ubumai kale awasanla thiyenawa den Mata Winadi Paden. Obatuma, Mama Kiwe, main Astigan Vela, the Mana Vela then. Go ahead. Mama Kiwe, Attarangua Patuna Gira Misak, Siragata Garagira anyway. Single than Nitna, English than Nitna. Joyta Raja Paksa, Shiranti Raja Paksa game, Mama. 5 minutes. Patu here. Shiranti. Yes, yes. Shiranti Raja Paksa, Shiranti Raja Paksa. රුපියල් ලක්ෂ 500කට අධික වටිනාකමක් ඇති රජ ඉඩමක් කාල්ටන් පෙරපාසල් ව්‍යාපෘතිය සඳහා වංචා සහගතව ලබාගෙන ඇත. ඒවාට චෝදනා එල්ල වී ඇත. බැසිල් රාජපක්ෂ තරගයේ වීරයාය. ඔහු දී නැගුව මුදල් වලින් වංචා කොට ඇති මුදල රුපියල් ලක්ෂ 29920කින් අත්අඩංගුවට පත් විය. බැසිල් රාජපක්ෂගේ මල්වානේ සහ මාතර ඉඩම් ගනුදෙනු රුපියල් ලක්ෂ 1000 ඉක්මවා ගොසිනි. මෝගේ බිරිඳටත් විරුද්ධ දූෂිත ගනුදෙනු චෝදනා එල්ල වී ඇත. මීළඟට විමල් වීරවංශ මන්ත්‍රීතුමා ඉතා හොඳින් ක්‍රීඩා කොට ඇත. ඔහුගේ බිරිඳට රුපියල් ලක්ෂ 300කට අධික වටිනාකමින් යුත් ඉඩමක් අයතා ලෙස ත්‍යාගය ලබා දී ඇත. කෝටිපතියා ඒ කාලේ ආගියතක් නැතුව හිටියා
කොහෙන් සල්ලි ආවද මෙතුමා කොහෙන් ආවද ආතප්පාතක් නැහැ බිරිඳට මිලියන 300 කීඩමත් ඇහි ලම්බෙලා තියෙනවා මීළඟට මීළඟට ඉතහා දක්ෂ ලෙස වැඩ පෙන්නන ගෞරව විමල් විවාසනතුමා ෆොන්සේකා මහත්තයා මන්ත්‍රීතුමා විමල් විවාසනතුමාට ගරු නියෝජ්‍ය කතා නායකතුමනි මෙතුමා මගේ නම සඳහන් කරලා අසත්‍ය ප්‍රකාශයක් කළ අවලාදයක් කරුණාකර ඒක හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලනවා ඒ එක්කම මේ වෙල් විදානට මම කියනවා වාහේ වේයන් නුවරට ගොස් මවට තගේ කියලා ඒ මොකද්ද ඒවා තේරෙන්නේ යාට විතරයි ඒ කියපුවා තේරෙන්නේ යාට විතරයි ෆොන්සේකා මැතිතුමා මම කිව්වේ අය චෝදනා තියෙනවා පරීක්ෂණ බැලුවා ඕඩර් ප්ලීස් විමල් විරවාස මැතිතුමා ගේ ඉල්ලීම අහුම්කන් දෙන්න ඕඩර් ප්ලීස් මීළඟට ඉතා දක්ෂ වැඩ පෙන්වනවා ඇති ටේක් ද මයික් ඕඩර් ප්ලීස් දැන් විමල් මැතිතුමා ඔබතුමාට විරුද්ධව යමක් කිව්වම ඒක ඔබතුමාට ප්‍රතික්ෂේප කරලා ඉස්ලාම ඒ ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙනවා ඊට පස්සේ එතුමා ඒ කියපු දෙයට ඔබතුමාට උත්තර දීමේ අයිතිය තියෙනවා ඒක ඉස්සලා ප්‍රකාශ කරන්න ඊට පස්සේ මට හැන්සාඩේ කිව්වත් කන්නේ තුමා කියපු දේ නිවැරදිභාවයේ පමණයි පාස්පෝට් වචන හිර වෙනවා පාස්පෝට් කිව්වම වචන හිර වෙනවා විමල් විරවාස මතුමාගේ මයික්‍රෝෆෝන් එක වෙලා තින්නේ ගරු මේ තේරෙන්නේ ගරු නියෝජකතා නායකතුමනි ගරු නියෝජකතා නායකතුමනි මටවත් මගේ මිරිදටවත් ඔය කියන විදිය පරීක්ෂණයක් නැහැ මේ පට්ටපල් බොරුවක් මේ අවලාද ගහන්න කියන කතා ඒ නිසා කරුණාකරලා මෙතන අසත්‍ය දේවල් වපුරන්න එපා හයිකෝප් නඩුව ගැන අපි කතා කරේ නැහැ දනුණ තිලකරත්න ගහපු ගැහිල්ල අපි කතා කළේ නැහැ හරිද තමුන් වහන්සේ යුද්ධේ පාවා දීම ගැන අපි කතා කරේ නැහැ මේ රටම පාවලා දීලා සුදු කොටිස්සුවයි කියලා මුළු රටම හමුදාම පාවලා දීලා ඇවිල්ලා දැන් මෙතන ඇවිල්ලා රනිල්ගෙන් හම්බෙච්ච කැමති කට්ටට රනිල්ගෙන් හම්බෙච්ච කැමති කට්ටට මෙච්චර කඩේ යන්න මයික් එක ඔෆ් කරන්න මොනවද කියන්නේ බරු කරත් කොහෙන්ද පාවලා දුන්නේ නැහැ අපි රට බේරගත්තා තමුන්නාංශයේ ගල් කඩස් එකක් රෙද්දස්සේ දාගෙන පඳුරු වස්සේ රිංග රිංග ඉන්නකොට අපි නිලැඳුවක් ඇඳගෙන ගෞරවාන්විත රට බේරාගත්තා මෙයා ගල් කඩස් කාරයා මේ උන්ට කෙලෙගුණ නැහැ කෙලෙගුණ දන්නෙත් නැහැ රටට මොනවද උනේ දන්නෙත් නැහැ හමුදාවක් තිබුණද දන්නෙත් නැහැ මේ වගේ ආතප්පාතක් නැති මිනිස්සු කවදාවත් රටට සේවයක් කරේ නැහැ තවද දේශප්‍රේමියාවන මුදල් හිඟා කන ලක්ෂ 1000කට අධික මුදල් වංචාවක ශිරගත වීය ඒ දේශප්‍රේමියා පහුගිය කාලේ ලක්ෂ 100 හිඟා කෑවා එයත් දැන් ලක්ෂ 1000කට අධික මුදල් වංචාවකට පහුගිය දවස්වල අත්අඩංගුවට ගත්තා තව ඒකවද කල්ලියේ පුද්ගලයෙකු වූ අලුත් ගමගේ මන්ත්‍රීතුමා මේ වන විට මාජු දමාගෙන බකන් නිලාගෙන සිටි තවද කල්ලියේ පුද්ගලයෙ ඉන්න රෝහිතා බේගුණ වාදන මන්ත්‍රීතුමාද පොලිමේ සිටි මේ සියල්ලට ඒකාබද්ධ අල්ලස් කල්ලියේ මේ ආකාරයට බැලුම් විට නිදාස් කොමිෂන් සභාව අයත් නිදාස් කොමිෂන් සභාවල අවශ්‍යතාවය අල්ලස් සහ දූෂණ කොමිෂනටත් විශාල කාර්යභාරයක් ඉදිරියේ කිරීමට සිදු වෙන බව මැනවින් පෙනී යයි මෙම තත්ත්වය තුකවන්නේ තාමත් නීති ක්ෂේත්‍රයේ දූෂිතයින් රාජපක්ෂ චින්තනයට අනුව ක්‍රියා කිරීමට වෙරදරන් නිසාය රාජපක්ෂ පාලනය දූෂිත ජනතා නීති ක්ෂේත්‍රය ඉහළ තැන් වලට කලපදියම් කළේ ගරු ප්‍රියදර්ශන මහත්මයා දුමින්ද සිල්වාගේ නඩු තීන්දුවේදී එක් කුලිසුරු වරේ ඕඩර් ප්ලීස් ප්‍රියදර්ශන මහත්මයා මේ 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 ගරු මන්ත්‍රීතුමා කතා කරන සියලුම දේවල් මේ මේ වෙනකොට ගරු අධිකරණ ඉදිරියේ නිශ්චල භාජන වෙච්ච කාරණා මේ එකක්වත් ස්ථාවර කාරක සභාව ස්ථාවර නියෝග අනුව මේ ගරු අධි මේ මේ ගරු සභාව කතා කරන්න බෑ ඒ නිසා කරුණාකරලා මේ 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 කරන තුච්චඩේ නවත්තන්න ඔබතුමා මම මොකද්ද මේ කරන්න බෑනේ මේ 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 විතර කතා කරන්න බෑ මේ ගරු සභාවේ හොඳයි ෆොන්සේකා මැතිතුමා ගරු ෆොන්සේකා මැතිතුමා අපි කියන්නේ මන්ත්‍රීවරුන් පිළිබඳව ඔබතුමා සඳහන් කරනකොට යම්කිසි
මේවෙලා පරක්ෂණ අලජවෙලා තියෙන දෙවල් තියෙනවා ඒවා අපිට ඉවත් කරන්න සිද්ධ වෙනවා ඊට අමතරව පරිභාර ඔබතුමා ප්‍රකාශ කරලා තියෙන දේවල් වලට උත්තර දීමේ අයිති අනික් අයට තියෙනවා කථානායකතුමනි අපි කියන්නේ මේ අවස්ථාවේ මේ මේ පරීක්ෂණ පැවැත්වෙනවා කියලා ඒ හැරෙන්න අපි ඒගොල්ලෝ වැරදිකාරයෝ කිව්වේ නැහැ එතකොට ඔබතුමා ඒ කියන දේවල් අසත්‍ය නම් පමණක් ඒවා අයින් කරන්න ඒ මම කියන්නේ සත්‍ය නම් ඒවා අයින් කරන්න එපා ඒ පරීක්ෂණ පැවැත්වෙනවා නම් මන්ත්‍රීතුමා ඔබතුමා ඒවා අයින් කරන්න එපා දුරේල් මන්ත්‍රීතුමා ඔව් ගරු කථානායකතුමනි දැන් මට අහන්න තියෙන්නේ අර 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 තෙමෙන්නතුව නාන්න බෑ වගේ දැන් දූෂණ වංචා අක්‍රමිකතා ගැන කතා කරනවා නම් දැන් විමල් වීරවංශ මහත්තයාගේ සහෝදරයා මේ වෙනකොට බන්ධනාගාරගත වෙනවා එතකොට අපිට මේවා ගැන කතා කරනකොට මේවා කතා කරන්න එපා නම් හැන්සඩ් වල මේවා ඉවත් කරනවා නම් තෙමෙන්නතුව අපිට නාන්න බෑ නානකොට තෙමෙනවා එතකොට හොරු ගැන කතා කරන්න නැතුව ඒවා කතා කරන්න බෑ භූමිතල් ගෑවෙච්ච ගැරන්ඩි වගේ මේ දඟලන කරුණාකරලා එතුමාට කතා කරන්න දෙන්න දරු සරත් ෆොන්සේකා මහත්තයා අපි නැවත නැවතත් ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා අපි රටේ නීති ක්ෂේත්‍රයේ සිද්ධ වෙන දේවල් ගැන මෙතන කතා කරනවා මේ පාර්ලිමේන්තුවේදී අපට ඒවා ගැන කතා කරන්න පුළුවන් අපි තීන්දුව తీරන දෙන්නේ ඔබතුමා ඒවා ඉවත් කරලා අපට අසාධාරණයක් කරන්න එපා දූෂිතයින්ට නියම දඬුවම් ලබා දීමට නම් අධිකරණ ක්ෂේත්‍රයේ තවත් ශක්තිමත් කළ යුතුය දැනට පවතින ක්‍රමවේදයන්ට අනුව ඉතා භයානක තත්ත්වයේ චෝදනාවලට තීන්දුව දීමට දීර්ඝ කාලයක් ගතවන බව පෙනී යයි ඒ කියන්නේ මේ කට්ටියට විරුද්ධව තියෙන අල්ලස් චෝදනා ගැන මම මේ කියන්නේ මේ සඳහා විශේෂ අධිකරණ වල අවශ්‍යතාවය දැන් ජනතාවට පෙනී යයි දූෂ ඒවට බයයි පපු හાર્ට් ඇටැක් හැදෙනවා මේ දඩේමක් ලෙස කියාපෑමට උත්සාහ කළත් ජනතාව දැන් සභා තත්ත්වයේ සැබෑ තත්ත්වයේ තීරුම් ගනිමින් සිටි තවද මෙම කොමිෂන් සභාවල ක්‍රියාකාරීත්වය වෙනුවෙන් යෙදෙන්නේ රාජ්‍ය මුදල්ය එබැවින් ඒවා ප්‍රයෝජනවත් ලෙස යොදවා ගැනීමට රජය හා මහජනයා තීරුම් ගත යුතුය එබැවින් මෙම කොමිෂන් සභාවල ප්‍රගතිය ගැන පාර්ලිමේන්තුව දැනුවත් කිරීමේ ක්‍රමවේදයක් තිබිය යුතුය ඉතින් ඒවා දැනුවත් කරන්නේ කොහොමද පණ බයේ කෑ ගහනකොට යුතුය යන්න මාගේ යෝජනාවයි ඒ මාර්ගයෙන් මෙම ආයතනවල ආධිපත්‍ය රැකීමටත් ඒවායේ පැවැත්ම තහවුරු කර ගැනීමටත් රජයට හා පාර්ලිමේන්තුවට හැකි වනු ඇත අල්ලස් හා දූෂණ කොමිසම මූණපා සිටින තවත් ප්‍රශ්නයක් වනුයේ ඔවුන්ට දූෂිතයින් නඩු පැවරීමට හැකි වනුයේ මහාධිකරණයේ නොව මහේත්‍රාත් අධිකරණයේ වීමය මේ නිසාම දූෂිතයින්ට ඒ කියන්නේ මේ වගේ අයට තෙවරක් අභියාචනා ඉදිරිපත් කරමින් නඩු ඇදගෙන යාමටත් කල් මැරීමටත් හැකියාව ලැබී ඇත අල්ලස් හා දූෂණ කොමිසමට කෙලින්ම චෝදනා මහාධිකරණයට ගොනු කිරීමට ලැබෙන්නේ නම් ඒ වඩා තාත්වික වනු ඇත තවද පවතින නීතියට අනුව අල්ලස් හෝ දූෂණ කොමිසම හා පොලිස් පරීක්ෂණ පවත්වන්නන්ට තොරතුරු හුවමාරු කර ගැනීමට නොහැකි වීම පරීක්ෂණවල ප්‍රගතිය මන්දගාමී වීමට බලපායි මේට අදාළ නීතිමය ප්‍රතිපාදන ගෙන ඒමෙන් කොමිසමට තමත් ක්‍රියාශීලීව ක්‍රියා කිරීමට ඉඩ සාදා දිය හැකිය අවසාන වශයෙන් ජනතා මුදලින් ඡන්ද සමයේ දේශපාලන වාසි ගැනීමට ₹600,000 සිල් රෙදි බෙදීම වැනි මුදල් අවිභාවිතා වලින් රාඩා ආයතනය හරහා ත්‍රස්තවාදීන්ට ජනතා මුදල් ₹600,000 ලබා දීමේ ක්‍රියාදාමයෙනුත් හිටවු පාලකයාට හා ගෝලයින්ට දඬුවම් නොලැබ ගැලවී යාමට නොහැකි විය යුතුය සිල් රෙදි මුදල් ₹600,000 හතරෙන් තුනක් වංචා කර ඇත්තේ හතර ගුණයකින් වැඩිකොට බිල්පත් ඉදිරිපත් කිරීමෙනි චූදිතයන් නිදැල්ලේය රට බේරාගත්ත අයයි පම්පෝරි ගහන රාජපක්ෂලා රටට කළ හානිය ඉතා බරපතලේ ඔවුන්ගේ ගෝල බාලයෝ කරපු හානිය ඉතා බලපතලයි වට්ටක් කෑ ගහන බොරුවට කෑ ගැහුවට රටට කරපු හානිය වැඩි දේශපාලන මේ දේශප්‍රේමියෝ කියා ගන්න අල්ලස් කාක්කො ටික රටට කරපු හානිය ඉතා බරපතලයි දේශප්‍රේමී හැම පෙරවගෙන රට විනාශ කිරීමේ ක්‍රියාවක බොවුන් යෙදී සිටිනවා රට බේරාගත්ත අය පම්පෝරි ගහන රාජපක්ෂලා රටට කළ හානිය ඉතා බරපතලේ ප්‍රභාකරන් කලාට වඩා හානියක් රාජපක්ෂලා රටට කළේය අවසාන වශයෙන් ස්වාධීන ආයතන ශක්තිමත් කිරීම ජාතික අවශ්‍යතාවයකි ඒ සඳහා සූසු පුද්ගලයන් පත්කර ගැනීමත් ඔවුන් නඩත්තු කිරීමත් රජයට කිරීමට සිදුවනු ඇත මේ සඳහා සාධාරණ මුදලක් යට කිරීම ඉතා ප්‍රයෝජනවත් ආයෝජනයක් විස
මුදල් නාස්තියක් නොවේ. එබැවින් ස්වාධීන කොමිෂන් සභාවලට සමාජිකයන්ගේ වැටුප්පා දීමන සාධාරණීකරණ ලෙස සැලකිය යුතුය. දැන් සත්තුවත්තේ ජවනික අවසානයි. සියලු දෙනාටම ස්තුතියි. ගරු